ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. මම නීතිඥ යමිත නලින්ද රාජපක්ෂ ජාතික නීතිඥ සංගමයේ එවැගේම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී. මම අද ආවේ පෙරහෙදා, ඒ කියන්නේ 2024 ජූනි 3 වෙනිදා ශ්‍රී ලංකාවේ විදේශ ණය වලින් ඇමරිකන් ඩොලර් බිලියන 12.5ක මුදලක් ප්‍රතිව්‍යුහගත කරණයට ඒ පාර්ශ්වයන් එක්ක ගිනිදාවට එළඹෙන්න ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ලංකාවේ විදේශ ණය සම්පූර්ණ මුදල් ප්‍රමාණය ගත්තොත් බිලියන 37 ප්‍රමාණයක් තියෙන්නේ. පහුගිය දවස්වල අපි දැක්කා සමාජ මාධ්‍යවල දිගින් දිගට කියන්න ගත්තා බිලියන් 100ක ණය තියනවා කියලා ලංකාවේ. මේ අමූලික බොරුවක්. ශ්‍රී ලංකාවේ විදේශ ණය බිලියන 37යි තියෙන්නේ මේ වෙනකොට. විශේෂයෙන් අපි මතක තියාගන්න ඕනේ බංකොලොත් භාවය ප්‍රකාශ කරපු රටකට කිසිම රටක් ණය දෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයන් එක්ක කලින් තිබ්බ ණය වැඩි වුණා කියලා කෙනෙක් කියනවනම් ඒක අමූලික බොරු තර්කයක්. මේ විදේශ ණය සමස්ත ප්‍රමාණය බිලියන 37න් බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 114.7ක පමණ ප්‍රමාණයක් තියෙන්නේ බැඳුම් කර. ඒ වගේම ඇමරිකන් ඩොලර් බිලියන 10.6ක් තියෙනවා ද්විපාර්ෂික ණය. මේ ද්විපාර්ෂික ණය සම්බන්ධයෙන් මීට කලින් එකඟතාවයන්ට එන්න අපේ රජයට හැකියාව ලැබුණා අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අනුව. දැන් මේකේ අවසන් අදියරට ඇවිල්ලා මේ බැඳුම් කර ඇමරිකන් ඩොලර් බිලියන 14.7 ප්‍රමාණයෙන් 12.5ක පමණ ප්‍රමාණයක් එකඟතාවයන්ට එළඹෙන්න රජයට හැකියාව ලැබිලා තියෙනවා. මේවා ගෙවන්නේ කොහොමද කියන දේ. ඒ එකඟතාවය තමයි මෙතෙන්දී විශේෂයෙන් අපි බලන්න ඕනේ IMF සංවිධානය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනවා. ඒගොල්ල පුරෝගතනය කරන අපේ ආර්ථිකය 2027 වෙනකොට, ඒ කියන්නේ ණය ගෙවීම ආරම්භ කරන දිනේ වෙනකොට වාර්ෂික දලදේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 88.6ක ප්‍රමාණයකට එනවා කියලා. ඉතින් මේක පදනම් කරගෙන මේ බැඳුම් කර හිමියන් කියන කතාව තමයි ඒගොල්ලෝ විශ්වාස කරන ආකාරයට මේ IMF එක කියනවට වඩා වැඩි වර්ධනයක් ශ්‍රී ලංකාව අත්පත් කරගන්න ඉඩ තියෙනවා කියන එක. ඒ මත මේ බැඳුම් කර හිමියෝ යෝජනා කරනවා යම් විදියකින් ශ්‍රී ලංකාවේ වර්ධනය ඊට වඩා ඉක්මවා ගියොත්, ඒ කියන්නේ අපිත් දැන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන ආර්ථික පරිවර්තන පනත අනුවත් ටාගට් කරලා තියෙනවා බිලියන් 100ක ආදායමකට යන්න. ඒ ආදායමට ගියොත් මේ ණය සඳහා ලබා දෙන හෙයා කට් එක, ඒ කියන්නේ ණය මූණත අගෙන් කපාහරින ප්‍රමාණය 14%ක් දක්වා අඩු කරන්න ඕනේ කියලා, ඒ කියන්නේ බැඳුම් කර හිමියන්ට වාසිදායක ආකාරයට අඩු කරන්න ඕනේ කියලා බැඳුම් කර හිමියෝ යෝජනා කරනවා. ඒ වගේම යම් විදියකින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ආර්ථිකය හැකිලුනොත්, ආර්ථිකය සංකෝචනය වුණොත් මේක 40%ක් දක්වා වැඩි කරන්නත් ඒ බැඳුම් කර හිමියෝ එකඟ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අපි කල්පනා කරන්න ඕනේ අපිට වාසිදායක මොකද්ද? දැන් අපි උත්සාහ කරන්න ඕනේ ණය නොගව ඉන්න නෙමෙයි, අපි ආර්ථිකය ගොඩ දාගන්න. ආර්ථික වර්ධනය වැඩි කරලා මේ ණයත් ගෙවලා ආර්ථික වර්ධන වේගය වර්ධනය කරගත්තොත් තමයි ජනතාවට සහන ලැබෙන්නේ. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝගතනය කරලා තියෙන බිලියන 88.6 රඳෙන්නේ නැතුව එතනින් එහාට යන ආර්ථික වර්ධන වේගයක් අපි ආර්ථික වර්ධන මේ දලදේශීය නිෂ්පාදනයක් අපි උපය ගන්න ඕනේ. එහෙම උපය ගත්තොත් තමයි අපේ ජනතාවට සහන ලැබෙන්නේ. අන්න එහෙම උපය ගන්න අවස්ථාව වෙනවා කියන්නේ අපිට ණය ගෙවීමේ හැකියාව තියෙනවා. ණය ගෙවීමේ හැකියාව තියෙනවා නම් ඇයි අපි ණය නොගෙවා මගහරින්නේ? ඒ නිසා තමයි මේ බැඳුම් කර හිමියෝ මේ ණය සඳහා දෙන හෙයා කට් එක ප්‍රතිශතය 14%ට අඩු කරන්නේ. ඉතින් ඒතර පැහැදිලි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙල අනුව රටේ ආර්ථිකය ගොඩනැගෙනවා. රට ඉහළ තැනකට උසාව තබනවා. ඉතින් මෙතනදී අපි බලන්න ඕනේ ඊයේ පෙරේදා හර්ෂ ඩි සිල්වා, ආචාර්ය හර්ෂ ඩි සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා මේ අපි යන්නේ 128 හෙයා කට් එකත් 14%ට අඩු කරගන්න තැනකට කියලා. ඔව්, 14%ට අඩු වෙන්නේ ඇයි? අපේ ආර්ථිකය උසාව තබන හින්දා, අපේ ජනතාවට සහන ලැබෙන හින්දා. ඒ සහන ලැබීමත් එක්ක තමයි අපි ණය ගවන්න හැකියාව තියෙන හින්දා අපිට මගහරින්න බෑ ණය ගෙවීමෙන්. අපි මගහරින්නේ නැහැ. ඒ වගේම එතුමා කලින් කිව්වා සජිත් ප්‍රේමදාස බලයට ආවොත් මේ 128 නෙමෙයි 140ක් දක්වා යන්න ඒගොල්ලන්ට හැකියාව දෙනවා කියලා.
ඇත්ත අපි පිළිගන්නවා. මොකද හේතුව සජිත් ප්‍රේමදාසාවොත් මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා, කඩන් වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ආර්ථිකය සංකෝචනය වෙනවා. ආර්ථිකය සංකෝචනය වුණාම අර ණය හිමියෝ එකගේ වෙනවා. මේ 140ක පහරිමක් ලබා දෙන්න. අත්තිං අපි කල්පනා කරන්න ඕනේ, අපි යන්න ඕනේ ආර්ථිකය සංකෝචනය වීමටද, ආර්ථිකය ප්‍රසාරණය වීමටද? ආර්ථිකය දියුණු රටක් යන කරා යන ගමනේ අපේ දළදේශීය නිෂ්පාදනීත්වය වර්ධනය කරගෙන රට ආර්ථිකය වර්ධනය කරගන්නද යන්න ඕනේ, නැත්නම් ණය නොගෙව ඉන්න ටාගට් එකේ ආර්ථිකය කඩන් වැටෙන්න ඉඩ දෙනවද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම තමයි කවුද හඳුන්නේත්ති මන්ත්‍රීතුමත් කියලා තිබුණා, මොනවාද ගානාව, සයිබීරියාව, නැමිබියාව, ග්‍රීසිය මේ රටවල් වලට 30%ක ණය කපා හැරීම් ලැබුණා, අපිටත් එහෙම ගන්න පුළුවන් කියලා. ඇයි ඒගොල්ලන්ට ගන්න පුළුවන් උනේ? ඒ ආර්ථිකය කඩන් වැටෙනවා. හරි නායකයෙක් ලැබුණේ නැහැ ඒ රටවල් වලට. හරි නායකයෙක් නැතිකමින් ජනතාවට පාරට බහැලා දිගින් දිගට ඒ අරගල නවත්ත ගන්න බැරි වුණා. නමුත් ශ්‍රී ලංකාවේ එහෙම නෙමෙයි උනේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කරලා රට සාමකාමී කරා. මේ සාමකාමී රට දැන් ආර්ථිකය ගොඩෙමින් ඉන්නවා. එතකොට අර රටවල් එක්ක අපි සංසන්දනය කරන්න බෑ. ඒ රටවල් වලට ඒ 30%ක ණය කපා හැරීම ලැබෙනවා. මොකද ඒගොල්ලන්ගේ ආර්ථිකය තවදුරටත් දුර්වලයි, තවදුරටත් කඩන් වැටිලා. අපි මේ අවුරුදු දෙක ඇතුළත ඉතා වේගෙන් ආර්ථිකය ඉහළට ඔසවා තැබුවා. ඉතින් එතකොට අපිට ඒ රටවල් එක සංසන්දනය කරන්න බෑ. අපිට ලැබෙන්නේ මේ தත්ත්වය තමයි. ඉතින් අපි ජනතාවට කියන්න ඕනේ, මේ ජනාධිපතිතුමා ගෙනියන මේ වැඩපිළිවෙලට සහයෝගය දීලා මේ වැඩපිළිවෙල ඉදිරියට ගියොත් තමයි අපි හැමදෙනාටම සහන ලැබෙන්නේ. ඒ නිසා ඒ සමග එකතු වෙන්න කියලා.